Introducing New Hellmann's, the world's number one mayonnaise brand, now in Sri Lanka. දංකොටුව ප්‍රදේශයේ ඉන්ධන පෙරවුම් මලකට ඩීසල් ලබා ගැනීම සඳහා සිය බස් රථය රැගෙන විත් තිබූ පුද්ගලයෙකු ඊයේ රාත්‍රියේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී 7:30ට පමණ අදාළ පුද්ගලයා ඉන්ධන ලබා ගැනීමට පෙරවුම් මලට පැමිණි අවස්ථාවේ මෙලෙස මිය ගොස් ඇති බවයි. මෙසේ මිය ගොස් ඇත්තේ පන්නල ගෝනවල ප්‍රදේශයේ පදිංචි 47 වැනි පුද්ගලයෙක්. මේ අතර මීගම්මුව තමරවිල ප්‍රදේශයේ පෙරවුම් මලකට ඉන්ධන ලබා ගැනීමට පැමිණ සිටි පුද්ගලයෙකු ඉන්ධන ලබා ගැනීමෙන් පසු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෝටර රථය තුලම මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කළා. මෙලෙස හදිසියේ මිය ගොස් ඇත්තේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 51 වැනි සංචාරක මග පෙන්වන්නෙක්. මේ අතර ඊයේ රාත්‍රියේ සහ අද දිනේ දිවයිනේ ප්‍රදේශ රසක ජනතාව ඉන්ධන ලබා ගැනීම සඳහා තවදුරටත් පොලිම්වල රැඳි සිටින ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ සහ දීර්ඝකාලීන සැපයුම් ගිවිසුම් යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 30,000ක් රැගත් තවත් නෞකාවක් හෙට දිනේ මෙරටට ලඟා වීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක තවදුරටත් ගෑස් ලබා ගැනීම සඳහා ජනතාව පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. මේ ඊයේ හවස ඉඳන් ඉන්නේ පොලිමේ. ඊයේ රෑ එළි වෙනකන් හිටියා තේ එකක්වත් බොන්න විදියක් නැහැ නේ. මේ මුට්ටියක් ගන්න තියාන තේත් හදාගෙන බිව්වා. අයහපත් කාලගුණික තත්ත්වයේ යටතේ බද්දගම ප්‍රදේශයේ ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා පොලිම් වල රැඳී සිටියේ මෙලෙසින්. මේ අතර ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගෙන මාලදිවයිනේ සිට මෙරටට පැමිණි නෞකාවෙන් ගෑස් ගොඩබැමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද සිට එළඹෙන 12වෙනිදා දක්වා දෛනික ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළඳපළට නිකුත් කිරීමේ හැකියාවක් පවතින බව ලිට්‍රෝ සමාගම පවසනවා. මේ අතර කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයේ හැර සෙසු සෑම කලාපයක් සඳහාම හෙට සහ අනිද්දා යන දෙදින පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි. ඒ අනුව එම දින දෙක තුළ ඒ සිට එල් දක්වා කලාප සඳහා පෙරවරු 8:30 සිට රාත්‍රී 10:45 දක්වා අතර කාලය තුළ පැය 4ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරනු ලබනවා. එමෙන්ම පී සිට ඩබ්ලිව් දක්වා කලාපවලට පෙරවරු 10:45 සිට රාත්‍රී 10:45 දක්වා පැය 4ක කාලයක විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.